අයිබෝ දෝදනනි යසු හිටයි අද දවසේදී අප සුබුරුතු පරිද්දින්න ආරම්භ කරන්න සූදානම් පුවත් පදිින් කිතුුණු තතු ඥානාර්ථ ප්‍රධීපය පුවත් පතයි අද දවසේදී තවියපයෝගී කරගන්නේ පසුගිය සතිය ඇතුළේ කිටුණු ලෝකේ අපේ රටේ කතුලික සභාව තුළ සිදු වුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳව ඔබත් එක්ක කතා කරන්න. මුලින් මාද දවසේ පෙල කැස්ම වෙත අවධානය යොමු කරන්නයි මේ සූදානම. නත ප්‍රදීපය පුවත් පතයේ වතුනි ප්‍රධාන සිරස්සලේ වාර්තාවී තිබින්නේ අපේ. දිවයිනේ පවතින රදුගුරු පදවි දොලහෙන් එක් රදුගුරු පදව ලෙස සලකෙන බදුල් රදගුරු පදවයේ සුවිශේෂී සිතුබීමක් පිළිබඳබයි. බදුල්ලට නව රදුගුරුතුමෙක්. ල්ලරගරු අ තුම් විස් ්‍රන් නාන්දු දිවශ ්‍රසාදය නිකායික හිිපාණන් ඉරිපත් කළ, ඉල්ලා අස්වීම ලිපිය ඇතිතුම් ഫ්‍රන්සි ශුද්ධහොත්ම පයේතුමා පිළිකත් අතර බදුල්ල පදවේ නව එඩේරණන් ලෙස අතිකරු එ්චම්පුල ආරච්චගේ ජූර්් ශාන්ත ප්‍රනාන්දු හිමිපාණන්භ පත්කර තිබේයි, ශ්‍රී ංකාව පෝස්තලිතා නාපති නිවස නිවදනය කරයි. නව රදගුරු හිමි අභිෂ ස්කැන්වීම அ්‍රේල් விසි දෙවනදා. අතියුත්තුම් විස්ටන් ප්‍රනාාන්දු රාජගුර ප්‍රසාධීන් වහසේ වසර විසි පහක සිය රදගුරු දුහර කාල සීමාව නිමාවට පත්කොට ශුද්හාසනයෙන් කරනලා ඉල්ලීමම සලකා බලමින් අතියුදු ෆ්‍රන්සි ුදුහොත්ම පත් වහන්සේ විසින් නව රජගුරුතුමෙක් බදුල පදවයට පත්කොට තිබෙනවය පිබඳව ශ්‍රී ලංකා අතිිකාන පෝස්සලි තානාපති බ්‍රයි උඩැක් වහෙමි පණන් පසුගියඩා ප්‍රකාශ කලායිතින් නව රාජගුරු ප්‍රසාධීන් වහන්සේ ලෙස පත් වූ පෙර බදුල්ල අරදගුරු පද වේ අධිර නාහිමිලෙස කටයුතු කළ ජූර්නි ශාන්ත ප්‍රණන්දු පූජ ප්‍රසාධීන් වහන්සේ තමයි නව රාජගරු ප්‍රසාධීන් වහන්සේ ලෙස පත් කොට තිබෙනනිදින්. එතුමන් අභිසේෂස්කැන්වීමේ මංගල දේව මෙහය අප්‍රේල් විසි දෙවන දා බදුල්ල සාධ මරිියයා ආසන දෙවම ඇදුරේ දී සිදු කිරීමට නීමට බව අපිට ශුදහස්සනය විසින් ඔන්න දැන්වීම් සිදුකොට ඉතින් කතෝලික සභා අපි හම දාමත් කියනවාගේ බොහොම පිළිවලට තමන්ගේ කටයුතු ටික සිද්ධ කරගෙන යන ගමන් තමන්ගේ මේ සේවාකාලය අතරතුර රාජුගුරපසාධීන් වහන්සේලා පූජක පිරිස පැවිදි පිරිස ගියන් විදිහට ඔබ මම. සභාව තවත් ශක්තිමත් කරන්න දායකවෙන්නෝ නිකින කරනාව තයි ඔබට මතක කරන්න පි න බදදුල්ල අ ගරුපදී කියල කෙනෙ ොම දුෂක්කරදු ගරුපදවිය. දෙවස්සන ගත්තාහම ටිකයිතියෙන්නේ පූජා ප්‍රාධීන් වහන්සේලා ටික දෙෙන ඉන්න ඇතින් නඇතට පල්ලිතිය නනිති මිනිසුකොඩක් ඇති ඉඳලා පූජාවට එන්න ඕන ඉතින් ඒ කර්තයන් සිද්ධ කරන්න අපි නව රාජගුරු ප්‍රසාාදීන් වහන්සේට සුබ ප්‍රාර්ථනා කරමුය වගේ එතුමන් වෙනුවෙන් අපි යාඥා කරමුයි කෙන අරාධනාව ඔබට කරනවා. එතකම ප්‍රධාන සිරස්සාලයට හෙලින් මෙවර පොත්පතේ මුල්පිටු අපිට වාර්තා කොට තිබෙනවා. අපේ රටේ සුවිශේෂී ප්‍රශ්නයක් එහම නැත්තංමඩිකේනේ වැඩිපුර කතා බහටලක් වෙන දෙයක්. දැන් දවස්ගනක් කින්නලා. රටට බෙහෙත් ගෙනන්නට මුදල් නැති අය අද මිලියන දෙසයක් වැෑකර නිදහස සමරණවා. කොළ බගරදුගර තු බැල්කම් කාදින රජි හිමිපානෝ නිවේදනයකින් ප්‍රකාශ කරති. රටේ පොද ප්‍ර්යේේ නම් රට ජනතාව ජීවත් කරවීම ප්‍රශ්නයට ප්‍රයෝගික විසඳුම් සවයන්නට අබෝසත් වූ අය. මේ රටට බෙහෙත් ගෙනන්නට මුදල් නැති අය. අදරුපාල් මිලියන දෙසයක් වැය කර පුහු අභිමානයක් සවරන්නට කටයුතු කරති. එනම්. මේ හැත්තැපස්ුවන නිදහස්තිනේ සැබෑ තත්ව ඇයි කොල්ප අකරගරු අධයතු ැල්කම් කාදලන රජි හිමි පාන නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති. අභිමානය සමරන්න නිදහස සමරන්න රටක් විදිහට මේමගේ රට මේ මගේ දේශය කියලා කියන්න. පුරවැසියන් විදිහට පාලකයින් විදිහට අපිට තියෙන්නෝ න්‍යම් ස්ථාවරයක් නේද මගේ රටගැෙනමට හැඟීමක් තියෙන් ඕනේ. මේ රටේ මේ රට මම නය නැති. පුතෙක් දුවෙක් කියනන්නේ හැඟීම අපි හදවත් ඇතුළේ තියන්න ඕන. කොහොමද පාලකය නේද කොමද ඉහල නිලදහරින්. අපේ රටේ නිදහස මේ අවරද්දය සමරන්නේ. රුදදි රක්නේ වරුදුගන කොහමද සැරුවේ අපිට මහළුක ප්‍රශ්නයක් ඇතිවෙන. ති මේකට සල්ලිනෑ මේකට සලිනය කියල කියන පුරවැසියෝ අන්ද දුක්විදින නේද. එහ බන්ධ පෝෂණය තරුවට කණ්ඩ ටිකන එතකොට එදිනදා තමන්ගේ අධ්‍යපන කටයුතුර කරණන යන්න දරුවන්ට විවිධ අපහසතා? ප්‍රශ්න ගොඩයි රටේ එහෙම තියාගෙන බොරු සල්ලි වියදන් කරලා නේද මොකක්ද මේ කරන්නේ ඒකයි කාදිනල් හිමිපාන්නො ආගමික නායකත්වේ පැත්තේ ඉඳ ගැන මෙහම නිලනිියදනයක්කිනිෙකුත්කරමින් ප්‍රකාශ කොට තිබෙන්නේ. ඒත් එකම මුල් පිටුවේ අප පළවන තවත් සටහනක් දේශවධානය මුකරන්න කල්පනා කරනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිපරයක් ඒ ප්‍රසිත්්ව ප්‍රකාශේශේෂ්ඨහදිි කරන තින්දුව විකෘති කිරීමක්. පසුගේ නේද ආන්දෝලනාත්මගල් ලෙස මේ කියවීම මෛත්‍රපාල සිරිසේන මහතාගේ ඒ ප්‍රකාශය රට ඇතුළේ විද්ධ. සාකච්ා තුවවෙන්නට කරුණු මතුවවෙන්නට තුළුදුන් හේතුවක් බවට පත් වනාා. තමන්ට වන්දගවීම සිදුව ඇත්තේ තමන් විසින් පත්කරන ලද නිලද හරී තම වගකම් ඉටුකිරීමට අපහො සත්වීම නිසා ඇයි. මෛත්‍රපාල සිරිසේන හිටපු ජනාධිපතිපරයා කරන ප්‍රසිද්ධ ප්‍රකාශය. මේරටේ ජනතාව මුලාකිරීම සොඳහා පවසන අමූලික බොරුවක් වන්නේ ඒල් ්‍රෂ් ආධි කරන තිීන්දුව විකෘති කිරීමක් ඇයි, කතෝලික සභාවේ මධ්‍යෙ ප්‍රකාශක කරු සිරිල් ගාමිණ ප්‍රනාාන්දුපියතුමා පැවසය. එතන ගැටලු කීපයක් මතුව වෙනවා නේද කතෝලික සභව තුළ ගත්තහම සමාව ආදරය ප්‍රේමය බෙදාහදා ගැනීම කෙන කාරණාව විස්මතු ව නවා මේ වැනි ප්‍රශ්න රට තුළ පාලකින් නිසිේ ඉදිරයට ඉදිරිපත් කරද. හැබයි තරින්ෙහකි ඉල්ල හම වැරදක්ම කරලා නේද. මිනිස් සංහාරයක් සිද්ධ කරලා. දැන් මේක උනේ මෙහෙමයි කිය වුරුදු ගාණක් ගිල්ල කිව්වාම හරියනවාද. එතන ප්‍රශ්නයක් තියන අප අපිට උමනා කරන්නේ මෙහි ඇත්ත යුක්තිය හොයා ගැනීම ඇ. යුක්තිය පසිඳලීම අන්න එකයි ප්‍රධාන කාරණාව බවට පත්ෙ නැත්තන් මේ වගේ මේ කොලේ වහන්න හදන ක්‍රියාදාමයන්ගෙන් මෙවයි අයට ගහන්න හදන ක්‍රියාදාමයන්ගෙන් තවත් මේ රටේ පුරවැසියාගේ ආරක්ෂාව සඳහා ඉදිරියටත් අපිට බලාපොරොත්තුවක් තියාගන්නට හැකියාවක් නෑ මෙවැනි දෙයක් ආයිආයෙත් වෙන්න පුළුවන්. බොම සරලයින දඋනාහට පස්සේ තමයි හැමෝටම ආයෙත් පසුගිය දේවල් මතක්වෙන්නේ දැන් ගොඩක් අයට ඒ විසි එක්ක නිදාව අ නෑ ඒ අපප්‍රේල් විසිේක ගොඩක් අයට දැන් අමතක වෙලා. හරිම පුදුම කාරණාවක් එෙත්ත එක්කම රෝෂාන් ප්‍රදීප මුල් පිටුුවේ රැගෙනෙන සටහනක් දෙසමී ළඟට අප අවධානය දෙනවා. අන්දකාරය සමඟ සටන්කර ආලෝකයක් වන්න ඔබ යනවා. අධතුම් වෙනස්මිටි සිමිපානු පවසයි. අපේ රටේ හැම තැනම අන්දකාරය. කොතනම් දූෂි දේවල් හොරකම් වංචා දිවිනසාගැනීමම් මද්‍රහව භාවිතය ගබ්සා කිරීම මේව තමයි යන්දකාරය. ඔබ පියේතුමන් විදිහට ආරම්භ කරනේ ගමන ඉතාමත් අභිහෝගාත්මක ගමනක් කිස්සුන් වහන්සේ ඔබට උදව් කරනවා එඒ ගමන යන්න ඔබ යන්නේ අන්දකාරය එක් සටන් කර ආලෝකය වන්නේ. ඒ මහනුවර රදගුරු හා හලාවත්ත අපොස්සලික පරිපාලක අදයවතුම් දවශ්‍රිත වලස්මන්ඩිස් හිමිපානෝ ප්‍රකාශ කළ මෙහෙම න් වහන්සේ කිව්වෙේ බොලවලන්න දෙවස්සානයේ පැවත්ති දේව මෙහක දේ තමයි ජේසුනිකාක පූජා ප්‍රසාධණන් වහන්සේ දෙනමකට තමන්ගේ පුදදුරු අභිසේ ධානය කිරීමේ දේව මෙහේදී තමයි උන්වහන්සේ එසේ ප්‍රකාශයට පත් කලේ. ඒකරු කකාරණත්ත කි මීලට අවධනයමු කරන අයිතෝතුි පදවෙන් පදවට පිටුවට දූදරුවන් ආදරයෙන් රැක බලාගෙන විශ්වාසය තිලිනය ඔවුන්ට දාානය කරන්න. ටී සුනිල් පනදු තමයි සටහන තබන්නේ ශුදාහසය දරමුදුතු සංගම් ජාතිකාධ්‍යයක්ක්ෂ පිතුමා මී ගමයේදී පපසයි. මෝපිය ුබලට මේෝකෙදී ලැබෙන වටිනාම සම්බත ඔුන්ට ලැබ ද දරුවන්්‍ය. කිතුුණු විවාහ තුලින් ඔබ ැබෙන ඒ දරුවන් ආදරෙන් රැකපලාගෙන කිතුුණු විශ්වාසය තිලනය ඔවුන්ට දානය කරන්න. එසේම වෙන කවරදාකටත් වඩා වර්තමානය දෙමෝපියන් තම දරුවන් පිළිබඳ අවදහනින් සිටියුතු කාලයක් එල මැඇත්තේය. දසන ධරමදු සංගම් ාතිකකා ්‍යයක්ෂ අතිකරු බැසි රෝහන් පනන්දුු පියතුමා, එම අධහස්තක් ප සිටිය පසුගිදා මීගමමු කටුවපිටිය, ුදෝ සෙවස්සියෙන් මුුණුදුන්ගේ දෙදවමදුරු ලාාවව පැවති, ධර්මදෝතික ඉරදින බෝලවලාන දිසාාවේ විශේෂ උත්සවේ ප්‍රධාන ආර අධතයානන් ලෙස මුල සුනේ දේශනය සිදු කරමින්. අපිගේ අනේද විදෙස් ගත ක්‍රමවේදයක්ත් එක්ක බලපු හම අපේ දරුවයකුට අවුදු පහලව දාසේ දාහත වෙදි සහරලාට ගෙදරින් එලියට ගිහිල් තනම මුදල්හම්ම කරන්න සමාජ පිරිස ඇසුරු කරන්න උනා කරන වට පිටාව දෙමපන් විසින් හදනවා ඇැබේ රඩගත්තහම ගොඩක් වෙලාට අහමලතාත්තවල කරන්නේ කොච්චර වයිට ගියත් තමන්ගේ ආදරනය දුවපුතාව තමන් සතුකර ගැනීම තමන් නතු කර ගැනීම. තමන් ළඟ දයා ගැනීම ආදරේ හින් දමයි. අපේ සංස්කෘතිය හින් දමයි. වෙලාවකට වාසිදායක විදිහටිට හිතන්න පුලුවන්. තවත් වෙලාවකට මික අවාසිදායක තත්වයන් කරා ඇදන වෙලාවලුත් අපි දකිනවා. හැබැයි දරුවන් ගැන පුංචිකාලීදලා හොයන්න අම් තාත්ව වෙහෙසෙන. හැබැයි තරුණ මට අාවට පස්ස මොකද කරන්න ය දැම්මයාලා ලොකයිනේ ද. අපි මොකටද මේ මේ ලොකලමයි පස්සේ යන්නේ. එහෙම කියලා තමන්ගේ ආදරණයේ දුව පුතාව අතාරිනවා. එහෙම බෑ. මපියන් විදිහට මැරණත්තුරු ඔබේ ආදරණය දියනිය පිළිබඳව. පුතා පිළිබඳව ඔබට වගකීමක්තිීනවා. එකයි පැහැදිලි කරන්නේ නිසා ඕන දෙයක් කරගන්න. තමන්ට ඕන විදිහට යන් ඉටහරිින් එපා ඕවුන් පිළිබඳව හොයා බලන්න. ඒකයි අධ්‍යක්ෂ පියතුමා ප්‍රකාශයට පත්කර සමල්ලාට මේ වැඩිහිට නොදන්න කොච්චර දෙවල්ල පුචිදරුවන්දන්නත් තාක්ෂණික තිං ගත්හෙමයි තාක්ෂණක මෙවලම් පරිහරණය දීත් එහමයි සමාජ මේ දැනුමති නුත්තෙමයි සමර වෙලාවට ප්‍රයෝගික දැුමතිනුත්තහෙමයි වැඩිහිටියන් විදිහට වැඩිහිටියන්ටඩ දේවල් මේ පුංචිව පුංචි ලමයි දන්න. ඒ කෙනෙක් කියන්න පුළ මේ සියවසේ දියුණුව මේක තාක්ෂණයේ දියුණුව මේක ගෝලීය කරනේ කොයි විදිහයට හැඳින්ුවත් හි දුකක් දක්කාම හිතවුන්ුවෙන් නැතම් නුසේ කෙනෙේද. තවත් කෙනෙක්ට සංවේදී නැත්තක් එය උගත්කමින් බුද්ධිමත්කමින් ඉගැන්නුව කියලා ඇති පලක් ප්‍රයෝජනයක් නැහැ. හොඳයි අවි කතුතුමන්ගේ කතුවැකයේ දෙසට අවධානය දෙනවා මෛත්‍රීපාල සිරිසේනගේ සමාව ඉල්ලීම හිස් වචන පමණකි. පු නදදිවති ම ත්‍ර පල රිස හත්ම පස්කු ප්‍රහරය සම්බන්ධයෙන් කතෝලික ප්‍රජාවගෙන් සමාව ඉල්ලා සිටින බව පසු පැවති මධ්‍යය හමෝකදී ප්‍රකාශ කරති බිණ. එසේ දම ප්‍රකාශය මුල සිට අගටම ඔහු පවසා සිටේ තමන්ට මෙම වධගෙවීමේ තිීන් දුව ශ්‍රේෂ්ඨාතිහි කරනය විසින් ලබාදී ඇත්තේ තම විසින් පත් කරන ල ද නිල්ල ධාරින් ඕගේ වගකීම් ඉ්ටු නොකිරීම නිසා මිස තමන් වරදක් කල නිසා නොවන බවයි හ කතෝලි ප්‍රජාවගෙන් සම ල් සි . ඔහු ජනාධිපතිවරාව සිටිකාලේදී මෙවැනි බෝම්භ ප්‍රහාරයක් එල්ලවීම නිසා බවය හැමෝම කරන්න බෝල පාස් කරන එක නේද මේක මගෙනීම මේ ඔයාගේ මේකවාගෙනීම මේ කාරයගේ නත. හැමෝම මේ ප්‍රශ්නය මේ මිලෙච්ච ඝාතනය එක එක්කෙනට පවරනවා එක එක්කෙන පිට දානවා නේද. ඒක තමයි අවරදු ගානක්තාාවත් ඔවුන් කරන්නේ. එහින්ද මේව එක්තරාකාරයකට බලබුවම් හරිම බිහිල් එක තමයි අපිටත් කියන්න තියෙන්න්නේ. ඇ සිිල්වා විසින් ලියන ලිපිය හැත්තෑ වක් හැත්ත පස් වසරක් තුළ අපේ නිදහස. හැනමැයි ඉදිරිපත් කොට තිබෙනවා කසුතුමන්ගේ කතු වැකයට දකුණු පස කෙලවරින්. අපගේ රාජ පරපුරයේ පාලනය බිඳවැට් විදේශකයින්ගේ පාලනයට අප නතුවිය. එසේ පැමිණි දිහක ගමනේ දී එක්දහස් නවසී හතලි සටේ පෙබරවාරි හතරවන නැවත අපි නිදහසලදිමු. එ අද දේශපාලන නිදහසයි. රට අධිරාජ්‍යවාදීන්ගෙන් එතැනින් පටන්ගත් ස්වදිහශීය පාලනය තුළ ජනතාව බලාපොරොත්තු වූ ආර්ථික නිදහස වෙත ගමන් කරන්නට අපට හැකියාව නොලැබුණේ ඇයි. එසේ ගමන් කරන්නට හැාව නොලැබනත් අපිට හතලිස් අටක් තිබූ තත්ත්වයෙන් පසු නුබැසු සිටින්නට නොහැකිවූයේ මන්ද. එ ප්‍රශ්නකාගෙන් දඳහන් නොන නේද. මේවා හරි පුදුම කතා. අපි ඒළඟට අවධහන යොමු කරනවා දේවන්දනාව පිටුවේ ගරු රංගෂයහන් අන්ත්‍රාධිපියතුමන් සුපරුදු පරිත් දෙෙන් අදාළ දේවාක්්‍ය සංග්‍රහය පාදක කොට ගනිමින් ඔබ මාවෙතයි ඉදිරිපත් කරන ලිපිය දෙසට නිදහස හොයන නිදහස්ස. අයියෝ! මොන නිදහසක්ද. උදේ නැගිට්ට වෙලෙයිදන් රෑ නිදාගන්නගං වැඩනි. ළමහිව බන්ධ ලදුන්න කියලා මොන නිදහසක් ද දැන් ලමයින්ගේ ලමයි බලනවා. ළමයි ස්කෝලි කියලා නිදහසක් නෑ. වෙන්න වැඩදිනවා ෙදර කරන්න. ශ්‍රීලාංකිකයින් විදිහයට අභිමානවත්. අපි කියනට ගැනනි ිමානවත් කියලා ියතුමයික අහ තුම සහ කර දීවා. හැත්ත පස් වසරක නිදහස අපි සමරණවා. යටත් විජිතවාදයෙන් නිදහස ලබපු ඒ උත්කර්ශවත් යිතිහාසිකම් හොත කියලා කිව්වට මේ අවුරුදු හැත්ත පහයි. අපි යටත් වෙලා හිටපු අවුරුදු හැත්ත ගානයි බැලුවම දිගටම යටත් වෙලා හිටිය නම් හොඳයි කියලත් වෙලාවට හිතන ඇත්තම තමයි. නිදහස්ස කියල කිව්වට අපිට ලැබුණේ අපේම පාලකයන්ගේ යටතේ භහෂාව ආගමික නිදහස්ස ලැබුණා ඔච්සරයි හම්බුණේ. සුද්ධ ඉන්නකොටත් ඇවිදපු කතා කරපු ඇඳපු ඉගනගත්තු. අපි මයි ඊට පස්සෙත් හිටියේ. හැවයි සුද්දා ඉන්නකොට තිබ්බ විනය බය ගරුත්වය දැක්ම පිළිවෙල අවංකකම දේශීත්වය ආගමික බව මේ ඔක්කොම ඊට පස්සෙ ටිකෙන්න් ටික නැතිවෙලාගිය. බිරිඳටයි සැමියටයි දරුවන්ටයි දෙමාපියන්ටයි අද වැඩිවෙලා මූනට මූන බලාගෙන කතා කරන්න. අහගෙන ඉන්න තරම්වත් නිදහස්ස නැතිවෙලා. කුලප්පුුවවෙච්චා හරක්්ගාලක් වගේ එහෙටයි මෙහෙටයි දුවනවා. එක එකට ඇනගන්නවා. මරාගන්නවා. උදුරගන්නවා. පලිගන්නවා. මෙක නිදහසද. ජාතියක් ඉන්න භාෂාවක් කතා කරන සීමමායිම් තියන ජනකොට්ටාශයක් ජීවත්වෙන බොහමියක් රටක් දේශයක් මෝවබිමක් කියලා. කියන්න පුළුවන්. සමවිධාණන් වහන්සේ අබ්‍රහමට කතාකොට නුබේ මෞබිමද නුබේ නෑදැයන්ද නුබේ පියාගේ ගෘහයදත් ඇැර ම පෙන්වන දේශයට යන්න මම නුම මගින් විශාල ජාතියක් ඇති කරන්නේෙමි. ඉපදුනු හැදුනු වැඩනු රටදාලයන්න කියලා දෙවියන් වහන්සේ කියන්නේ ජාතියක් ඇති කරන්න සැලස්මක් තියෙන නිසයි. අද ඒපෝට්කට ගේපු හම සමහර වෙලාටත්නේද ෆේස්බුක් එකට ගේපු හමත්ත එහෙමයි. කී දෙනෙක් න මේ රට දාලා යනවද. ගෙන තැන්නම් ේගේ ඉඳලලා ඇති වෙලා. එ පුුණ්‍යබූමියෙන් යනඒ එකක තමයිරන්න. විවිධ වචන්න විධ විදිහයට අපිට අහන්න ලැබෙනවා. ඔයිද සිදුවීම පිට දකින්න ලැබෙනවා. එතකොට ර ස්වාමින් වහසේ ඇතුලේ ස්වාමිනසේ කතගර වචන ඇතුළි තිබුණේ නිහස කියෙල කිව්හම මේ තමන්ටම දේවල් එකතුකරගන්න ආත්මාර්ථයට බරවෙච්ච නිදහසක් නෙවෙයි. පරාර්ථය ඇතුළත්වනු ඕනව දෙයක් ඕනම වෙලාවක අතාහරන්න සූදානම්වෙච්ච නිදහසක් හැබැයි. අවුරුදු ගානත් තාමයි. අපේ පාලකෝටික මොකද කරන්නේ තමන්ගේ කියලා හැමදීම බදාගැෙන පුරවැසියාව තලමින් පෙළමින් තාමත් ගමනත් යැන එක. ඉතින් මේ ක්‍රමවේදය කවදාහෝදින්නක වෙනස් විය යුතුමයි. ඒ සඳහා අවශ්‍ය අඩිදාළම දාන්නේෙ කටයුතු සම්පාදනය කරන්න පුලුවන් වෙන්නේ පුරවැසි වගකීම ඇතුළි ඔබටයි එකත් අපි ඔබට මතක් කරනවා.ඇදක ුද ්‍රරන්සිස් සේර් මුුණනිතුමමා පි බඳව ගාමනී පීටස්. ධර්ම සංග්‍රහය පිටුවේ රැගෙන එන ලිපියක් තිබෙන ඔබට කියවන්න පුළො නැතුමන්ගේ ජීවන තතු පිළිබඳවස ඇතුමන්ගේ තුතකාර පිළි බඳව ර බර ලෙස එම ලිපිය තුල ඉදිරිපත්කොට්ට තිබවා. එදකම දම්කෙත පිටුවට වධනය දුන්නුවත් ක්‍රිස්්ටිඩ අල්විස් තබන සටහන රැකව දවදතුව ගෙන පිහ නරල සමහරු කින පුංචි. දග පුතාගදල දෙමෝපියෝ වැඩිහිටියෝ කියලා දෙ නද පුතේ වගේ රැකල් දතය මේ ඉන්නේ. රැකවල් දූතයට යායක්ඥා කරන්න පුංචිකා කලල්ල කියලන නේද ඉදාගන්න කලින් රැකවල් දූතයට යාඥා කරන්න කියලා නේද. මේ පිළිබඳව දැනමක්කොබට තියෙනවාද. කෞද මේ රැකවල් දූතයා කියලා කියන්නේ. රැකවල් දූතයෝ කියලා කියන්නේ කවද. පාප පරීක්ෂාවෙන් අපි මුදවන රැකවල් දූතය කියලා කියන්නේ කවද. ඉතින් මේ පිළිබඳව ඉතාම දීර්ක ඒවගේම. කරුණු විශාල ප්‍රමාණයක් සහිත ලිපියක් දහම් කෙත පිටුවේ ඔබට රැගෙන විත්තිබෙනවා ඔබට කියවන්න පුලොන්. ඥානර්ථ ප්‍රීපය පවත් පදේ මැඩපිටුවට අප්‍යාාව ධනයමු කරන්නේ මේ රටේ මේ ක්‍රමවේදය වහල් බවින් මුදවාගැනීමේ නව නිදහස්සේ අරගලයක් ආරම්භ කළ යුතුයි. හැත්තැ පස්වන නිදහස්තිනය වෙනුවෙන් කාදිනල් හිමිපාණන්ගේ නිවේදනය අපිට මැදවිිටුව වාර්තා කරනවා. ශ්‍රී ලංකා දේශයටත් විජිතවාදීන්ගේ ග්‍රහණය නිදහස ලබා හැත්ත පස් වසරක් ගෙවී යන අදදින. අපි මේ රට මේ කාලය තුළ මුහුණදී ඇති අති භයානක ආර්ථික දේශපාලන මේ හා. සමාජය විනාශය පිළිබඳ අවංග සිතින් මෙනෙහි කිරීමක් කිරීම සුදුසු බව පළමුුවෙන්ම ප්‍රකාශ කළ යුතුය. ඇත්ත ේද. අපි මේ. ගෞරවාචාර ලබන්න අබිමන් ලබන්න අභිශෙස් ලබන්න නේද උත්තමාචාර ලබන්න වැඩිමුරවලින් මුළු රටක් දෙවනත් කරමින් ගරු පහාර ලබන්න ඔවුන් සුදු සුද. ඔඩ අන්න තියන්නේ කයිනේද. ඔවුන් සුදු සුද. ඉතින් මේකනිකඟ අර තමන් ඉදිරියේ තමන්ම තමන්ගේ හිතසුව පිණිස තමන්න සන්තෘප්ත කර ගැනීම පිණිස කරන කාඩුන් එකක්කගේ. රංඟ දක්වන නාඩකමක් වගේ මේවා ඔවුන්ට තේරුණුොත් නිසක කවද කොයි විදිහ නවතීද කියලා අපිට කියන්න හිතන්න බෑ. විශ්වස් සභාව පිටුවේ ඔබේ දැනුමට එකතු කරගන්න කාරණාවක් තිබෙනවා. දේව මෙහයන්ට සහභාගීත්වේ ඉහළම රට කුමක්ද යනමැයින්. එම වාර්තාව සටහන් වී තිබෙනවා. විවාර්තාවට අනුව කතෝලිකයින් අඩකට වැඩි පිරිසක්. අම වශයෙන් සතිපතා හෝ දිවිපූජාවට සහභාගීවීමේ ප්‍රති් අතය සයට පණහකට වැඩියෙන් පවතින රටවල් වන්නේ පිළිපීනය සයට පනස් සයක් කොළොම්බියාව සයට පන සතරක්, පෝලන්තය සයට පනස් දෙයක් සෛක්වදෝරය සීයට පණහක් ලෙසයි. ලොබ වැඩිම කතෝලික ජනගාන ඇැයි සිතන රටවල් තිසා අතරින් විසි නවයක්ම. සියයට පණහකට වැඩි කතෝලිකින් පිරිසක් අවම වශයෙන් සතිපතා හෝ දේවමයන්ට එක්වේ. අමරිකා එක්සත් ජනපදය මේ වාර්තාව දෙෙක්කර නැතත් අදාළ සමික්ෂණ කළ කණ්ඩායම අනුව එරට සියයට දා හතක්ක ෝ ඉට ආසන්න පිරිසක් සතිපතා දේවමයන්ට එක්වන බව මේ සටහන ප්‍රකාශකොට තිබෙන ඔබේ දැනුමට සවිශේෂී කාරණාවක්. එතකම අවසාන වශයෙන් අපි කල්පනා කරනව, බුද්ධිය විනිවිධ යන දහම් මාලෝකය කතිසලයට අවධහනය දෙන්න. රුක්මාල් සිල්වා සමගින් ලක්මල් පෙරේරාමේ සටහන තබනවා. මිනිසුන් අමනුස්සයන් ව සමාජයට වර්බුම් නාලිකාව සැබෑ මෙහහිවරක් කරනවා. භාග්‍යවත් අටවන වසර තුතිපදීමේ මෙහේදී රදගුරුහිමි පවසයි. බම් රාහණනි නාලිව දිර්ගකාලයක් වැජබිලා ක්‍රමක්‍රමයෙන් අයාලයන අපේ සමාජය අරක්ෂාකර ගැනීමටත් මනුෂ්‍යෝ අනුස්්‍යෝබෝඩ පත්වේ ඇති සමාජ සංස්කෘතිය තුරට. එම රූපවාහිනිි නාලිකාව මගින් අමිල වූ සැබෑ මාධ්‍ය මෙහවරක් අපගේ මුළු මහත් රටටත් ලෝකේටත් ඉෂ්ට කරමින් සිටින බව රුවන්පුර රදගුරු අතියවතුම්, කලීටස් චන්ද්‍රසිරි පෙරේරා හිමිපානෝ ප්‍රකාශ කළ හැ පසුගියදා වර්බුම් රෝපහිණ නාලිකාව නරම්ම ඔබ දන්න. බැබුම අපේ අටවෙනි භහක්්‍යවත්ැරුවම අප සිද්ධ කලා රාගම ශුද්ධවූ පේ දුරහා පාවලු මුනිවරන්ගේ දේවස්ථාන සිටයිතින්. එහි ප්‍රධාන රාධ්‍යයනන් විිඩියට අපේ කැඳ වාගෙන ලැබේ රත්ම පුර පදව දේරාන් වන්න අතයවතුම් කලටස් චන්ද්‍රසිරරි පෙේර රජගර ප්‍රසාාදීන් වහන්සේ එතුමන් එදා දිවිපූජයාගේ දේශනයේදී සිදුකල කරුණුකාරණකට කැටි කරලා තමයි ඒ ලිපිය ඉදිරිපත්. ඇතිබෙ ඉතින් එදා විශේෂෙන් මේ අවස්ථාවපි මොහදක් බවට පත්කරගන්න බවුම් රුභාණි නාලිකාවත්ෙ කවරුදු වටක් එකතු වෙච්ච. අපේ දෑයාපර් ප්‍රේක්ෂක සහුරුද ඔබ අපිත් එක් ඒ සතුට බෙදාගන්න ඒ ආශිර්වාදය පෙදාගන්න රාගම සුද පේදුරහා පවුලු මොනිවරන්ගේ දෙවසනට පැමිණිය. ඒක මහලකු ශක්තියක් වුණා අප පිට මහදලොකු අස්වැසිල්ලක් වන ඉතින් එදා ආපු. ගේ එන්න බැරිවෙලා ගෙදර ඉඳරන් අපි බලපු තාමත් අපිත් එක්කින් ඔොබට ස්තූතියි කියලා කියන්න. ආදර අපත් ඔබට ආදරය කරනවා කියලා කියන්න. මොහොතක් බවට මේ අවස්ථාව පත්කර කන්න ඉතින් අට අවුරුද්දකින් නවතින්න අපේ බලාපොරොත්තුවක් නෑ අපි කියන්නේ. තවත් මේ ඔම රුපහින් නාලිකාව කියලකැන්න කිටුණු ඔබේ රූප වහිනිි නාලිකාව ඉතින් මේ ඔබේ දරුවන්ට. දරුවන්ගේ දරුවන්ට. රැකගැනීම ආරක්ෂා කර ගැනීම ඔබේ යුතුකමක් වගකීමක් බවට පත් වෙනවායි කියෙන කාරණාවත් මතක් කරනවා. එහම නං අප ලබන සදිියත් තමයි ආය හමුවෙන්නේ පුවත් පතින් කිතුුණු තතුතුලින්. ඔබ දිවිගවන ඔබ හුස්ම ගන්න හැමතත්පරයකම සමාජයේ කෙදර වට පිටාවේ. ලෝකේ මොනවද වෙන්නේ කියලා. ොඳට දෑස් ඉවරකරගෙන බලන් කන්යොමු කරලා අහන්න නේද. අනෙදකොටයි ප අපිට සබද්ධි මනුස්සේක් විදියට ජීවත්වේ හැකියාව ලැබෙන්නේ සඳහා අවශ්‍ය ශුදහත්ම මඟ පෙන්වීම ඔබට ලැබේවායි අපි පාර්ථනා කරනවා. යලිත් දවස් හතකින් අපි ඔබව හමුුවයි නොබට අයිබුවන් චෙසු පිහිටයි.